නැතුව මේ මේ වහ ගේන්න ගිහිල්ලා එහෙම සීන් යන්නේ නෙමෙයිනේ වහ what is වහ සුබ දවසක් කියලා පිළිගන්නවා නාඩගම් කාරයෝ රසික ඔයාලා හැමදෙනාම ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක බැලුවට පස්සේ ඔයාලට මොනවද හැඟෙන්නේ ඉතින් නාඩගම් කාරයෝ කතාවේ අපි ගොඩක් කල්පනා කළා මාලන්ගේ මේ කරදරින් පස්සේ සරා සහ මාලන් දෙන්න එකතු වෙයි කියලා ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා මෙයාලට මේ වැරදි කරන අය ඒ වගේම නිදන් හොරු ඔය වගේ කසිප්පු කාරයෝ ඔය හැම දිනම එකතු කරලා අවසානයේදී හොඳ ගේම් එකක් දෙයි කියලා තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙලා හිටියේ ඉතින් කොහොම වුණත් ඔයාලට දැන් දැන් කතාව වෙන පැත්තකට යොමු වෙනවා බලා ගන්න පුළුවන් මම එහෙම කියන්නේ ඔයාලා කල්පනා කරලා බැලුවද සරා මේ කිව්ව වචනේ මොකක් හරි තේරුමක් තියෙනවද කියලා ඔයාලට මතක ඇති මීට කලින් දවසේ මන්ත්‍රී කතා කරනවා සරාට. ඉතින් මන්ත්‍රී කියන්නේ මාලන්ගෙන් පලිගන්න ඉන්න කෙනෙක්. මොකද එයාගේ ජානුව එයාට නැති කරන්නේ මේ මාලන්. ඒ හින්දම මන්ත්‍රී සරාලට එකතු වෙන්න යන්නේ. ඉතින් සරාලට ඔය අතරේ එක්තරා කේලමකුත් කිව්වා ඔයාලත් දන්නවා ඇති. ඒක තමයි මේ වස සීන් එක. ඒ කියන්නේ කසිප්පු වලට වස දැම්මේ කවුද? ඉතින් මේ සරා ලහු කරන්නද කවුරු අහු කරන්න හරි යම් කිසි දෙයක් කරා නම් මේක කරේ වෙන කවුරුත් නෙවෙයි මාලන් කියන දේ තමයි මන්ත්‍රී දීලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඔළුවේ තියාගෙන තමයි දැන් සරා මෙතනින් එහාට වැඩ කරන්නේ. ඉතින් එයාගේ කකුල ඩැමේජ් වෙලා මේ විදිහට ඉන්නකොට සරාලට මාලන්ව හම්බෙනවා. ඉතින් මේ වෙලාවේ තමයි මේ දෙබස් ටික ඉදිරියට ගලාගෙන යන්නේ. ඉතින් කොහොම වුණත් එතනින් එහාට සරා මාලන්ගේ කකුල මිරිකනවා. හැබැයි ඒ මිරිකන්නේ නම් තරහක් හිතේ තියාගෙන නෙවෙයි. ඌගේ කකුල හොඳ කිරීමේ අදිටනින් වෙන්න ඕන. කොහොම වුණත් අපිට ඒක ගැන පුංචි තොරතුරක් තව දුරටත් ඉස්සරහට ලැබෙනින් පවතිනවා. අපි ලැබුණ ගමන් ඔයාලට වීඩියෝ එකකින් ඒ හැමදේම කියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අපිට දැනගන්න ලැබෙන එක් දෙයක් තමයි මෙතනින් එහාට මාලන් සහ සරා යලිත් විරසක වෙනවා. මේ විරසක වීමට තව හේතුවක් ඉදිරියේදී සිද්ධ වෙන්න නියමිතයි. ඒ ගැන මම තවත් වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම් කියලා කල්පනා කළා. ඉතින් ඒ කුතුහලය ඉතුරු කරගෙන ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ හැමදේම නරඹන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් අපිත් එක්ක එකතු වෙලා දිගටම රැඳිලා ඉඳලා අපිත් එක්ක නාඩගම් කාරයෝ කතාවෙන් ඉදිරියට යන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔයාලා හමු වෙනතුරු දැනට ඔයාලට සමු දීලා මම මෙතනින් යන්නම්. ඔයාලට ජය සතුට පිරි දවසක් ප්‍රාර්ථනා කරමි. මෙතනින් ඉදිරියට කතාවේ දෙන්න එකතු වෙලා ගහන ගේම් ටිකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ගන්නේ. මාලන් සහ සරා එකතුණා කියන්නේ ගමේ ලොකුම වැඩක් කරන්න පුළුවන්. ඒකට හේතුව සරා කියන්නේ හොඳම චරිතයක්. ඉතින් මේ චරිතයත් එක්ක බින්දුලාට දෙන ගේම් එක ළඟදිම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි නාඩගම් කාරයෝ කතාවත් එක්ක මේ විදිහටම දිගටම රැඳිලා ඉඳලා බලමු මොනවද සිද්ධ වෙන්න තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතුණු ඔයාලා තවමත් අපේ විහරණු ටීවී නාලිකාවත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් ගොඩක්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලා ඒක කරන හෙල්ප් එකෙන් තමයි අපේ නාලිකාවක් විදිහට අපි ඔයාලත් එක්ක දිගටම ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සුබ දවසක් කියලා යලිත් ප්‍රාර්ථනා කරමින් දැනට ඔයාලගෙන් මේ විදිහට සමුගන්නම්.